ඇත්තරම මේ වී සම්බන්ධව දැඩි ප්‍රශ්නයක් කාල සම්බන්ධව ගොවින්ට දැඩි අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා. ඒ අනුවගේ සිතුවිල්ලකින් තමයි මම මේ ජංගම සාල නිෂ්පාදනාගාරේ හදන්න මූලික සිතුවිල්ල ගන්නෙ. දැනට බිමකට ස්ථාපිත කරලා තියෙන අපි දන්නවා සහල් මෝල් තියෙනවා. ඒ සහල් මෝලකම වෙන ක්‍රියාවලිය ජංගම කිරීම තමයි මෙහි ක්‍රියාවලිය බවට පත් කරන්නේ. මම මේ පේටන්ට් අයිතිය මම පේටන්ට් එක ලබාගෙන කුෂිකරණ අමාත්‍යාංශයට මේක පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙයි. ඒ පරිත්‍යාග කිරීම තුළ මම කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නැහැ. මුදලක් කීර්ති නාමයක් කිසිදු බලාපොරොත්තු මේක පරිත්‍යාග කරන්න බලාපොරොත්තු ගත්තොත් රුපියල් 5ක 10ක විතර මිලක් තමයි යන්නේ මේ වී කිලෝ එකක් කාල් කිලෝ එකක් බවට පත් කරන්න යන්නේ. අන්න ඒ නිසා අපි මේ ඒ කියන දැනට වෙළඳ පොලේ දැනට ලංකාවේ ස්ථාපිත වෙලා තියෙන මහත්මයා වී හාල් කරන ව්‍යාපාරික පිරිසක් ඉන්න ඕන. ඒතර අපිත් ඒගොල්ලන්ට තරංගයක් දීලා මේ තරංගයේ මතින් ඉස්සරහට යනවා. ඒතකොට තමයි රටේ ආර්ථික සිද්ධ වෙනවා, තරංගයක් සිද්ධ වෙනවා. බුද්ධාගමිකයි අපි දානය දීම තමයි නැවත සැදෙන්නේ. මට සිතුවිල්ලක් තියෙනවා ආය මන්ද බුද්ධික නැතුව මනුෂ්‍යත්මයක් ලබන්න. පාර්ලිමේන්තුවේ ඉන්න 225ක් අපි දන්නා මන්ත්‍රීවරුන් ඉන්න මේ 225ට මම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මේහා ආර්ථිකයට දැඩිව බලපාන නවනිවුම් 225ක් දෙන්න බලාපොරොත්තු වෙයි. මට හැකියාව තියෙනවා නොරොච්චිවල විදුලි බලාගාරයේ ගල්ලොංගුරු පත්ත කරන වෙනකොට එකී ටර්බයින් එකක් මේ නිකම් පත්තු වෙන එකෙන් සාමාන්‍ය ලංකාවේ වැඩි ප්‍රමාණයකට කරන්ට් එක දෙන්න පුළුවන් නොමිලේ මේ කියන අන්න ඒ වගේ. ඊළඟට මම ඊළඟ පියවර තමයි කලිචල් සංගරණ අමාත්‍යාංශ එහි පේරණ අයිති ඔහුට ලබා දීලා ඒ නවනිපිම ඔහුට දෙන්න. දැන් රසදිය ඉන්ධනයේ බවට පත් කරමින් මං එන්ජින් එකක් හදලා තිනවා. මේ නොබෙල් ත්‍යාගයේ සඳහා මං ඉදිරිපත් කරලා තිනවා. යුරෝපා නවනිපිම කොමිෂන් දැනට මේක සම්මුඛ පරීක්ෂණ තුනකට පැමිණලා ඒ සම්මුඛ පරීක්ෂණ තුනම සාර්ථකයි. එතකොට එහින් ලක්ෂ්‍යත්යක පදන මුලදක් මට පරිත්‍යාගයක් ඉදිරිය දීලා තිනවා. මේ පාසල් අධ්‍යාපනය තුළ අපි දන්නා විශේෂිත නම් කරන ලද වෘත්ති පහකට තමයි මිනිස්සු හුරු කරන්නේ. නමුත් අපි හිතමු මේ තමන්ගේ සාංශාරික වශයෙන් ගෙනාවු කුසලතාවයත් එක්ක පොඩි පැයක විතර කාලයක් මහන්සි වුණොත් වසර ගාණක ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් කුසලයක් තමන්ලාවදීෙද්දී වසර ගාණක් දුක් විඳින වෙනත් රැකියාවක නිලිලා. අන්න අපි හිතමු ග්‍රාමීය යම් කෙනෙකුට මට වගේ සමහර යකඩියක් ගන්න බැරි වෙන්න පුළුවන් නිර්මාණය කරන්න. සිතුවිල්ල තියෙනවා නම් එන්න මට අවශ්‍ය උපකරණ හා මගෙත් ඒ වැඩ කරන අපේ සහෝදරවරු ටික ඉන්නවා. ඔවුන්ගේ දායකත්වය ලබා දීලා වෙල්ඩින් කරන දේවල් කපන කොටන දේවල් ඒ අවශ්‍ය මුළු මුද්‍රව්‍ය දීලා ඒ නිර්මාණයක් බවට පත් කරන්න මට දායක වෙන්න පුළුවන් කියලා ඉතා සතුටින් කියන්න කැමතියි. කියන විශේෂයක් තමයි මේ නව නිර්මාණ ලෝකෙට ගියේ හෙළුවේ අතින් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මුදල් සම්බන්ධව හෝ විදේශීය කිසිදු දවසක මේ ගලාගෙන එන නිර්මාණ කිසිදු දවසක මුදල් ලවලවි කරන්නේ නැහැ කියලා ශ්‍රී ලාංකික සීළු දෙනාටම මම තව ඔකීම කියන බලාපොරොත්තුයි. ආයුබෝවන් සුබ දවසක්. අපේ ලක්බිම YouTube channel එක වෙනුවෙන් අපි ඔබ සීළු දෙනා තමත් ගෞරවයෙන් පිළිගන්නවා. කවදත් අලුත් දෙයක් අරගෙන එන අපේ ලක්බිම YouTube channel එක ඔස්සේ අදත් අපි අලුත්ම අලුත් විශේෂාංගයක් අරගෙන ඔබ හමු වෙනවා. විශ්වකර්ම වැඩ කර විශ්වකර්මයන්ගෙන් පැවතගෙන ශිෂ්‍යයන් රාවණා පරම්පරාවෙන් පැවතගෙන එන ශ්‍රී ලාංකිකයන් කවදත් අලුත් අලුත් දේවල් ලෝකයට හඳුන්වලා දුන්නා. ඔහු වෙනුවෙන්ම පේටන්ට් බලපත්‍ර 6ක් තියෙන විශ්වකර්ම නිෂ්පාදන රැස අපේ රටට හඳුන්වලා දුන්න ඔහු අලුත්ම නිෂ්පාදනය සමග අද ඔබත් එක්ක කතා කරන්න සූදානම්. ආයුබෝවන් මහත්තයා. ආයුබෝවන් සීල් දරා. ඔහු නමින් විකුම් සම්පත් ඩියුල් ගස්තන්. නම හරිනේ? එහෙමයි නම හරි. හරි. එතකොට අද අපි ඔබේ අලුත්ම නිෂ්පාදනය අපේ ලක්බිම YouTube channel ඔස්සේ මුළු රටටම මුළු ලෝකෙටම හඳුන්වලා දෙන්න සූදානම්. ඉතින් මේ නිෂ්පාදනය ගැන මුලින්ම අපි කියමු ලෝකෙටම කියමු. ඔව්. අතර මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ ලක්බිම YouTube channel එකේ ගොඩක් ස්තුතියි දෙනවා මුලින්ම. අතර මහත්මයා මේ අවස්ථාවේදී රටේ වී අස්වන්න නෙලන කාලේ අපි කියනවා පෙරදිග ධාන්‍යාගාරයේ මේ බවත් සහලින් සම්පෝෂිත රටක් බවත් මේ අපි ප්‍රකාශ කර සිටිනවා. නමුත් මොකක්ද උතනක අපි මේ යම් යම් එක එක ව්‍යාපාර මත හා මිනිසුන් දෙන හිරිහැර මත ගොවිය දුක් විඳිනවා කියලා සිතවිල්ලක් ආවා. ඒ වගේම ගරු කෘෂිකර්ම මැතිතුමා යෝජනාවක් කරා කෘෂිකර්මයේ සම්බන්ධයෙන් කුමක් හෝ නවනිපීමක් කරන්න පුළුවන් නම් ඕඩර් ඍජු දායකත්වය දෙන්න පුළුවන් කියලා මට කසලපති චක්‍රීකරණ යන්ත්‍රයේ වීඩියෝ එක එතුමා රාත්‍රී 9 වෙනිදා බලමින් සිටින අවස්ථාවකදී මට දුර්ගතන අංකය ගත්තේ මීට මාස 3කට විතර කලින්. ඒ අවස්ථාවේදී මම නිවුස් එහෙම බලද්දි මට තේරුණා ඇත්තරම මේ වී සම්බන්ධ තමයි දැඩි ප්‍රශ්නයක් කාල සම්බන්ධ ගොවින්ට දැඩි අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා. ඒ අනුවගේ සිතුවිල්ලකින් තමයි මම මේ ජංගම සාල නිෂ්පාදනාගාරේ හදන්න මූලික සිතුවිල්ල ගන්නෙ. හොඳයි. මූලික සිතුවිල්ල එහෙම ගත්තට පස්සේ ඔබ දැන් මේ යන්ත්‍රය හදනවා. එහෙමයි. මේ යන්ත්‍රේ මොකද්ද වෙන්නේ?
විමෝල් අපි උනතරම් දැකලා තියෙනවා. නවත්පන්නේ නිෂ්පාදන උනතරම් වෙනඳ පොලෙත් තියෙනවා. ඔබේ යන්ත්‍ර විශේෂත්වය මොකක්ද? ඔව් ඇත්තටම මේ විශේෂත්වය තමයි මේක නවනිපීමක් කියවට දැනට බිමකඩ ස්ථාපිත කරලා තියෙන අපි දන්නවා සහල් මෝල් තියෙනවා. ඒ සහල් මෝලකම වෙන ක්‍රියාවලිය ජංගම කිරීම තමයි මෙහි ක්‍රියාවලිය බවට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විකුම් අපේ රටේ දැනට තියෙනවා විවිධ විමෝල් තියෙනවා. නමුත් මේ වගේ ජංගම විමෝලක් තාම නිෂ්පාදනය වෙලා නැහැ. ඔව් ඒකට ඇත්තටම අපි මහත්ය සාමාන්‍යයෙන් විමෝලක් අපි ගෙදරක පාවිච්චි කරන විදුලි ධාරාවකින් තමයි සම්පූර්ණ විමෝල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සඳහා මේ ජංගම විමෝල මේ සම්බන්ධ කරන්නේ අපි දන්නවා අඩි 40 අර කන්ට්‍ර පිටි අරන් යන ඉස්කමල් චැසිය කියලා අපි කියන්නේ. අන්නකේ ඉස්කමල් චැසියක් උඩට තමයි අඩි 40ක හා අඩි 8ක් පල්ල අඩි 40ක් දිහ චැසියක් උඩ තමයි මේක හයි කරන්නේ. ඊට පස්සේ මහත්තයා මේකට අපි මේ විදුලිය ලබා ගැනීම සඳහා සයිලන්ස් ජෙනියක් පාවිච්චි කරනවා. ඒ ජෙනියෙන් තමයි මේක සම්පූර්ණ විදුලිය සපයන්නේ. හොඳයි විකුම්. අපි බලමු. මේක දැන් ආදර්ශය. ඔව් ආදර්ශය. මේක අපි නිෂ්පාදනය කරන විශාල විමූලේ මූලාකෘතිය. විමූලේ මූලාකෘතියක්. අපි මෙතනින්දම වැඩේ පටන් ගමු. මේක අතර මත මේ ඒ මූලාකෘතියේ ඒ කියන්නේ ප්‍රධාන විමූලේ මේ අංගෙන් අපි නිරූපණය කරන්නේ මේ හෝස් එකක් තියෙනවා. මේ තමයි ස්ටොක් ටැංකියේ. ඒ කියන්නේ වී කබඩා කරන ටැංකිය. ඒ කියන්නේ කුඹුරේදී වී අස්වන්න නෙලාගෙන වී පිරිසිදු කරලා 10 අයයේ වැත් බත කියලා අපි කියන්නේ. ඒක ගත්තට පස්සේ මෙන්න මේ හෝස් එක සාමාන්‍යයෙන් අපි හදන ස්ථිර මේ යන්ත්‍රයේ මේක ඕන දුරකට අරන් යන්න පුළුවන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මම හිතන විදිහට මීටර 500ක් විතර දුරට මේක අරන් යන්න පුළුවන්. ඒතකොට මේ ඒ ධාරිතාවය තව තවත් වැඩි කරන්න පුළුවන්. ඒතකොට අඟල් 6ක විතර හෝස් එකකින් මේක අපි දන්නවා ගෙදර දූවිලි හැම ඇදලා ගන්නවා වගේ යන මේ තේරෙන විදිහට කියනවා නම් අන්න ඒ වගේ සංකල්පේ මත වැකුම් එකකින් සක් කරලා මේකෙන් සාමාන්‍යයෙන් මේකට ස්ටොක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ටොන් 5ක් මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ටොන් 5ක ධාරිතාවයක් මේකට ගබඩා කරගන්න මුලින්ම. ඒ කියන්නේ ඔබ අරන් යන ජංගම විමෝලේ ටොන් 5ක් ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරගන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී. ඊට පස්සේදී අපි සාමාන්‍යයෙන් එළියේදී මෝල්වලදී කරන්නේ ඊට පස්සේදී මේ වේ අබරන්න සූදානම් කරන වී අපි ඉස්සරවම වී සාම්පල් එකක් කරගෙන බලනවා. මේ කැකුළු වහල් හෝ තඹ පුහල් කරොත් හොඳයිද කියලා. ඊට පස්සේදී මෙහි තියෙනවා අඩි 8ක් ඩයමීටර් එක තියෙන අඩි 20ක් දිග වියලීමේ උපකරණයක් හා තම්බා ගැනීම උපකරණයක්. ඒ කියන්නේ බොයිලර් එකක් හා ඩයර් එකක්. ඒ දෙකම අපි අර ජංගම රතේ හයි කරලා තියෙන්නේ. එතකොට මේ ස්ටොක් මේ ස්ටොක් කරගන්නා වී මුලින්ම ලන්ත්‍රයේ මේ යාන්ත්‍රික පටව ගන්නවා. ඊට පස්සේ අපි තම්බු පහල් කරන්න ඕන නම් මේ බොයිලර් එකට ඇතුල් කරනවා. ඔව්. එතකොට මේ බොයිලර් එකට සාමාන්‍ය වතුර පුරවලා දිනවා. ඒක අර මේ හීටර් එක මේකින් මේක රත් වෙනවා. අපි දන්නවා තාක්ෂණයේ ඕන තරම් තියෙනවා. අපිට ඒක රත් කරගන්න පුළුවන්. ඒකී තාක්ෂණික විදුලිය පාවිච්චි කරලා තාක්ෂණික මෙවලමින් මේක රත් කරගන්නවා. ඔව් විකුම් මට කිව්වා මෙතන තියනවා කියලා මේ සියල්ල පාලනය කරන්න කන්ට්‍රෝල් රූම් එකක් තියෙනවා. කන්ට්‍රෝල් රූම්. ඒ කියන්නේ මේ කම්පියුටර් පරිගණකගත කරන ලද මේ කියන සියලුම ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රියාත්මක වුණාට ඒක ඔබ හදන එකේ තියෙනවා. තියෙනවා. එතකොට ඒකෙදි මේ තියෙන කැපැසිටි එක කොච්චරද අපි දැන් ඒක ලෝඩ් වෙලා හරියද ඊට පස්සේ අපි මේකට මේ ඒතනේ තමයි ක්‍රියාකරු ඉන්නේ ක්‍රියාකරුගේ විධානයකින් ස්විච් එකකින් මේකට පම්ප් කරනවා ඊට පස්සේ වීදික. අපි තුමු දැන් කැකුළු හාල් කරගන්න ඕන මේ ඩ්‍රයර් එකට දැම්මම පස්සේ ඒකේ ස්පයිරල් එක කරා ඒක වියලිලා මේ මෝලවතර ඊට පස්සේ ගමන් කරන්න පුළුවන්. තම්බලා වුණා නම් ඊට පස්සේ තම්බලා ගමන් කරගන්න පුළුවන්. නිසියාකාර තැම්බුණාද නිසියාකාර වේලුණාද කියන එක අර කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න ක්‍රියාකරුට මේ බලාගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. එතනින් ඔන්න දැන් වී අපිට ඕන ආකාරයක නිෂ්පාදනය කරන්න දැන් වී හාල් බවට පත් කරන්න මෙතෙන් තියෙනවා. මෙතෙන් එනවා. ඊට පස්සේදී අපි දැන් දන්නවා සාමාන්‍ය රබර් හාල් මෝල් කියලා සාමාන්‍ය භාවිතයේදී කියන්නේ දැනට කර්මාන්ත ශාස්ත්‍රයේ තියෙනවා ගල් වැලි ඉවත් කරලා වී හාල් බවට පත් කරන ඇත්තරම එළියේ දින යන්ත්‍රයක් මෙහි ස්ථාපිත කරනවා. ඒ කියන්නේ සරි කරනවා. අපි ඇත්තරම හාල් මෝල හදනව නෙවෙයි. ඔව්. දැනට ඒ තියෙන එකක් අපි පාවිච්චි කරනවා මෙතෙන්ද. ඔව්. එතකොට ඊළඟ වී එරදි සිද්ධ වෙන්නේ මෙතෙන් සම්පූර්ණයෙන්ම මේ ගල් වැලි ඉවත් කරනවා වී හාල් බෑක් කරලා මේ පරිදි පොයින්ට් සුදුසු පරිදි ඒ කියන්නේ ජංගම හාල් මෝල තුලින්ම නිෂ්පාදන කරලා වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් මට්ටමට එනවා. එනවා. ඔව් එහෙමයි. ඒක තමයි ඔබේ දල සැලැස්ම අපිට දැනගන්න ලැබුණ ඔබට මේ පෙරදින විශ්වවිද්‍යාලයනුත් මේකට ආකෘති සැලැස්මක් හදලා දුන්නා කියලා. එහෙමයි දැනට මේ පෙරදින විශ්වවිද්‍යාලයේ ලහිරු ජයවර්ධන කියලා මේ මහත්මයෙක් විසින් තමයි මේ මෙකැනිකල් රෝයින් එක හා ආකෘති සැලැස්ම හදලා විකුම් දැන් ඔබ ආකෘතිය හදලා ඉවරයි යන්ත්‍රයේ පිළිබඳ සියලු සැලැස්ම හදලා තියෙනවා. ඊළඟට මේක රජයට ඉදිරිපත් කරනවා. මොකක්ද ඒ කතාව? ඇත්තරම මේ හදලේ ඉවරනම් පස්සේ මං ගරුසීතා අරම්පොල ඇමතිතුමියට මේ තියෙන ක්‍රියාකාරීත්වය හා මේ සම්පූර්ණ දත්ත සරණ කිතුමිට යොමු කරා. ඊට පස්සේ ගරු මහින්දානන්ද මහත්මයාට යොමු කරා. ඊට පස්සේ ඒ දෙපළම එකතු වෙලා මට අවස්ථාවක් ලබා දුන්නා ගිය තුන්වැනිදා කුෂිරම අමාත්‍යංශයට මේ රැගෙන එන්න කියලා. ඊට පස්සේ මම මගේ මේ වැඩ කරන මිතුරොත් එක්ක අපි ගිහිල්ලා මේක
සීතරම් පොළ ඇමැතිතුමියයි ගරුකුෂිකාරම ඇමැතිතුමාටයි ඒ අවස්ථාවේ වසන්ත බණ්ඩාර කියන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් සහභාගී වුණා. මේ තුන් දෙනාටම මේක අපි ඉදිරිපත් කරා. මේ ක්‍රියාකාරීත්වය ඒ අවස්ථාවේ අමාත්‍යාංශ දෙකේම නිලධාරිවරුන් හා තාක්ෂණික නිලධාරීන් සම්බන්ධ වෙලා හිටියා. ඒ අවස්ථාවේදී ඔවුන් මේ තියෙන වෙළඳ පොළේ තියෙන ක්‍රියාකාරීත්වය දැනට හාල් වී හාල් බවට පත් කරන්නේ කොහොමද කියන ක්‍රියාකාරීත්වය හා මෙහි සියලු විස්තර මගෙන් ලබාගෙන ඒ වෙලාවේදී නිසි අවබෝධයක් කුෂිකාරම ඇමැතිතුමා හා විද්‍යා තාක්ෂණ ඇමැතිතුමිය ලබාගෙන ඒ වෙලාවෙම අමාත්‍යාංශ අනිවාර්යයෙන්ම අපි මේ වැඩේ කරන්න හුදුයි සුදුසු වැඩක් බවත් දැනට ලංකාවේ තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන අලුතින් ගරු කුෂිකාරම ඇමැතිතුමාගේ මැදිහත්වීම මත දැනට අභාවයට කියලා තිබ්බ කුෂිකාරම ශේෂ්ත්‍රයේ ගොවිජන සේවා කේන්ද්‍ර ගොවිජන සේවා මධ්‍යස්ථාන නැවත ප්‍රතිස්ථාපනය කරන්න යනවා නැවත අලුත් වැඩියා කරන්න යනවා කියලා කිව්වා. ඒ අවස්ථාවේදී කිව්වා මේ අතර මේ කුෂිකාරම අමාත්‍යාංශයේ යටතේ මේ යන්ත්‍රයේ තෙන්ට ආදේශ කරන්න පුළුවන්. හොඳයි විකුම්. දැන් අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ කියනවා මේ යන්ත්‍රයක් හදනවා රජයට මේක බාර දෙනවා කුෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනවා. මේ අහිංසක ගොවියට මොකද්ද මේකෙන් ලැබෙන? ඇත්තටම මහත්තයා ඒ තමයි විශේෂම කාරණාව. මම මේ පේටන්ට් අයිතිය මම පේටන්ට් එක ලබාගෙන කුෂිකර්ම අමාත්‍යාංශයට මේක පරිත්‍යාග කරන්න බලාපොරොත්තුයි. ඒ පරිත්‍යාග කිරීම තුල මම කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නැහැ. මුදලක් කීර්ති නාමයක් කිසිදු බලාපොරොත්තුෙන් ප්‍රාර්ථන මේකේ ඒ අමාත්‍යාංශ මේ ගත්තට පස්සේ මම බලාපොරොත්තුයි. හැබැයි අපි හිතමු දැන් අපි දන්නා වග්ගඩ රෝගය හා මේ දුක් විඳින ජනතාව පොහොර නැහැ කියලා දුක් විඳිනවා වතුර නැහැ කියලා දුක් විඳිනවා නියගේ කියලා දුක් විඳිනවා අපි දකින හැම වෙලාවෙම අපිට මේ මහා මේ දුක්ඛන්දරාවක් තමයි මේකේ මේ හඬලම් ඉන්නේ ගොවියෝ උදෙසා. මේ කුෂිකාර්මික රටක් කියලා අපි හැම වෙලාවෙම කියාගෙන ඉන්නවා. එතකොට අපි මේ ධාන්‍ය වලින් ෂෝම් පෝෂිතයි අපි ධාන්‍යාගාරය කියලා කියාගෙන ඉන්නවා. ඉතින් මේ ගොවියෝ වෙනුවෙන් ඔවුන් පූජනීයව සලකලා ඔවුන්ට මේක කරලා දෙන්න පුළුවන් නම් අපි හිතමු දැන් ඔවුන්ගෙම ඔවුන් නිෂ්පාදනය කරලා ඔවුන් කුඹුරට ගිහිල්ලා කුඹුරේ අනන්ත දුක් විඳලා තමයි මේ වියස්සන ඉල්ලාගන්නේ. එතකොට රුපියල් 30ක් 50ක් වගේ මිලකට තමයි මේ වී කිලෝ එකක් අලෙවි වෙන්නේ. එතකොට රුපියල් 150 160 විතර තමයි ඇත්තටම අපි අදහාල මිල දී ගන්නෙ. එතකොට රුපියල් 110ක විතර මිලක් මේ ගොවියන්ට ඇත්තටම නොලැබී යනවා. අපි හිතමු දැන් මැදියෝ ඉන්නවා. අපි දන්නවා දැන් මැදියෝ අවශ්‍ය වෙන්නේ නැහැ මේ යන්ත්‍රයක් රජයේ මැදිහත් වෙලා ගොවිය ළඟට ගියන් පස්සේ මේකට මේ එහෙම අතරමද මේ කාටවත් මේකේ මුදල් යන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඇත්තටම එහෙම පිරිසක් ඇත්තටම හාල් නිෂ්පාදනය ව්‍යාපාරික පිරිසක් රටේ ඉන්නත් ඕන. ඒකට තරඟකාරී බවක් තියෙනවා. මමත් කැමතියි මේක මම මේ ක්‍රියාවලිය පිළිබඳව මේ තාක්ෂණික ක්‍රමවේදී පිළිබඳව මම 100%ක් මම කැමති තරංගයක් එක්ක මේක ඉස්සරහට යන්න. ඒගොල්ලෝ කොහොමද මේකට විකල්පයක් ගන්නේ? සමහර දැන් අපි මේක ඉදිරිපත් කරද්දී ඒගොල්ලෝ තව මීට වැඩිය සමහර හාල් මිල පල්ලා අපි රුපියල් 80ට අපි හාල් වී ගන්නම් කියන දෙන්න දිනවා. අන්න තරංගයක් එනවා. ඒකට තව රුපියල් 30ක් ගොවියට ලැබෙනවා. ඒකට මම ඊටත් වඩා තමයි රයිට් එහෙනම් මම මේක එක අපි දන්නවා දැන් අපි මේ අපි දැන් අපේ ප්‍රදේශයේ වී හාල් බවට පත් කරන්න ගියන් පස්සේ අපි හාල් කිලෝ 50ක් කරන් යනවා නම් එයා හාල් සීරුවක් තමයි ගන්නෙ. එහෙම ක්‍රමයක් මම නම් දන්නේ. ඒකට දැන් මේ අපි හිතමු රුපියල් 50ක් 100ක් විතර වගේ තමයි හාල් මේ බුසලක් විතර වී බුසලක් විතර හාල් බවට පත් කරන්න ගන්නෙ. එතකොට දැන් ඒ වගේ අපි ගත්තොත් රුපියල් 5ක 10ක විතර මිලක් තමයි යන්නේ මේ වී කිලෝ එක කාල් කිලෝ එක බවට පත් කරන්න යන්නේ. අන්න ඒ නිසා අපි මේ ඒ කියන දැනට වෙළඳ පොලේ දැනට ලංකාවේ ස්ථාපිත වෙලා තියෙන මහත්මයා වී හාල් කරන ව්‍යාපාරික පිරිසක් ඉන්න ඕන. එතකොට අපිත් ඒගොල්ලන්ට තරංගයක් දීලා මේ තරංගයේ මතින් ඉස්සරහට යනවා. එතකොට තමයි රටේ ආර්ථිකයක් මිලක් සිද්ධ වෙනවා තරංගයක් සිද්ධ වෙනවා. අනික තව කාරණාවක් තමයි මේක මේ ගරු ඇමතිවරයා හා ඇමතිවරුන් දෙපළ මේ පොරොන්දු පරිදි මේ ස්ථාපිත කරන්නේ නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුෂිකර්ම ශේෂ්ත්‍රයේද යම් සේවයක් වෙනවා වගේම මේ යන්ත්‍රයක් විදිහට මේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට හැදුවත් ලොකු කර්මාන්තයක් හැදෙනවා රටේ. හොඳයි විකෝ. අපේ ලක්බිම YouTube channel එකත් ඔබ වගේම තමයි. ඔබ වගේ සැඟවිලා මේ වගේ නිර්මාණ කරන සත්භාවෙන් යුතුව මේවා හඳුන්වා දෙන පුද්ගලයන් රටට හඳුන්වා දීමත් ඒ තුලින් ඔබ පරමාදර්ශී කරගෙන මේ තුලින් පෙරටෙන බලාපොරොත්තු වන පාසා ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කාර්මික ශිෂ්‍යයන් නව නිර්මාණ කරුවන්ට අත්වැලක් වෙන එකත් අද අපි අපේ චැනලේ මගින් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි ඔබ සුවිශේෂ පුද්ගලෙක් ඔබ තුල කිසිම දෙයක් තමාසන්ත කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ලෝකයටම දෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්න. ඔව් ඇත්තටම අපි මම විශ්වාස කරනවා මම බුද්ධාගමිකයි. අපි දානය දීම තමයි නැවත සැදෙන්නේ. මට සිතුවිල්ලක් තියෙනවා ආයේ මන්ද බුද්ධිය නැතුව මනුෂ්‍යත්මයක් ලබන්න. ඒතර අපි හිතමුකෝ දැන් මේක මම පේටන්ට් අයිති ඇත්තටම පේටන්ට් අයිති ගන්නවට වැඩිය අපිට ලක්ෂ ගාණක් කෝටි ගාණක් ඔබේ සත්‍යක කරගන්න පුළුවන්. මගේ Facebook එකේ මේක මූලාකෘතිය මේ ප්‍රචාරය කරන අවස්ථාවේදී මම කීප දෙනෙක් මේක අපි හදමු මෙහෙමයි කියලා යෝජනා කරා. මට මං මේ අවස්ථාවේදී අපි දන්නවා සියලු දෙනාම කුමන හෝ පාලකයා බිහි වුණත් දැඩි ආර්ථික අර්බුදයක අපි ඉන්නවා. එතකොට අපි දන්නවා අපි තියෙන නිතර විශ්වාස කරන දෙයක් තමයි ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා. ඉතින් අපි හැම අපි දැන් කෝටි දෙකක් ලංකාවේ ජනතාව ඉන්නවා නම් ඒ කෝටි දෙකට සුදුසුකම් සංසාරේ කරගෙන ආපු කුසලතාවයත් එක්ක හැකියාවන් කෝටි දෙකක් තියෙන්න පුළුවන්.
තමන් බලන්න අනුකරණය කම කරන්න නැතුව තමන්ට තමන්ගේ ස්වාධීනව මේ කරන්න බලන් දෙ මොකද්ද කියලා. අන්න ඒ අනුව මම තව විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්න කැමති ඔබතුමාලගේ නාලිකාව හරහා පාර්ලිමේන්තුවේ ඉන්න 225ක් අපි දන්නා මන්ත්‍රීවරුන් ඉන්න මේ 225ට මම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මෙයා මේහා ආර්ථිකයට දැඩිව බලපාන නව නිවුම් 225ක් දෙන්න බලාපොරොත්තු වෙයි. ස්වාධීනව අපි හිතමු උදාහරණයක් විදියට මන්ද ලංකා කණිතෙල් නීතිගා සංස්ථාවේ අපි දන්නා අර ලොකු පන්දමක් වත් වෙනවා. දන්න සිංහල තේරේ භාෂාවෙන් කියනවා මේක දැන් නිකම් පන්දම ගින්නේ පන්දමක් වත් වෙන ගින්දර දාවිතාවයක් නිකම් දැල් වෙනවා. අවුරුද්දේ 308 බස් දවසේම පැය 24 මේක දැල් වෙනවා. ඒ කියන්නේ අඩි 6 කට ඩයිමීටර් එකෙන් මේක පත්තු වෙන්නේ. ඒක එහෙම දෙද්දී අපි ආයෙ ගල්ලංගුරු ගෙනලා නොරච්චෝලේ ගන්දිර පත්තු කරලා කරන්ට් එක හදනවා. මට හැකියාව තියෙනවා නොරච්චෝල විදුලි බලාගාරයේ ගල්ලංගුරු පත්තු කරන වෙනකොට එකී ටර්බයින් එකක් මේ නිකම් පත්තු වෙන එකෙන් සාමාන්‍ය ලංකාවේ වැඩි ප්‍රමාණයකට කරන්ට් එක දෙන්න පුළුවන් නොමිලේ මේ මේ කියන අන්න ඒ වගේ. ඊළඟට මම ඊළඟ පියවර තමයි කලිජල් සංගරම අමාත්‍යංශ අමාත්‍යවරයාට එහි පේටන් අයිති ඔහුට ලබා දීලා ඒ නවනිපෙම ඔහුට දෙන්න. ඒ වගේ මේ අවුරුද්ද තුල ලංකාවේ දැඩි ආර්ථිකය කියන්නේ මම මේ මට මේ විශ්වයේ අතන විශ්ව පොතක් වගේ මේ සියලු දේ දැනුම මේක තියෙනවා. එතකොට මේ මේ සංකල්ප 225ට අපි දුන්නොත් අපි හිතමු හරියටම 10 දිනක් මේක ක්‍රියාත්මක කරොත් මේ ආර්ථිකය ගොඩ යනවා කියන එක මහා ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේ රටේ නීති විරුද්ධ හෘද සාක්ෂියේ ප්‍රකාශනය. අන්න හෘද සාක්ෂියේ ප්‍රකාශනය බවට පත් කරත දවසට මේ ප්‍රශ්න වලින් ගොඩ යන එක මහා දෙයක් නෙවෙයි. අන්න ඒ තමයි 225ට පේටන් 225ක් මම නිර්මාණය කරලා උණු දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සංවර්ධනය යොදාගයි කියලා කියන බලාපොරොත්තු වෙනවා. හොඳයි විකුම්. ඔබේ නව නිෂ්පාදනය ගැන අපි කතා කරා. මම කිව්වා ඔබට පේටන් බලපත්‍ර 6ක් තියෙනවායි කියලා. ඉතින් මේ මුල් නිෂ්පාදන ගැනත් ඉතාමත් කෙටියෙන් අපිට දැනගන්නට කැමතියි. ඔබ කලින් විවිධ නිෂ්පාදන මම හිතන්නේ 2000 ගණන් වල ඉඳලා ඔබ යම් යම් නිෂ්පාදන කරනවා. ඉතාමත් කෙටියෙන් මතක් කරන්න ඕනේ. ඇත්තටම ඒ පේටන් බලපත්‍ර 6ක් තියෙනවා නාන එපෙම් 6ක් සම්බන්ධව. ඒ විශේෂ කාරණා දෙකකට මම ඉතාම ඍජුව මේ කැමැත්ත දක්වනවා. ඒ පළවෙනි කාරණාව තමයි රසදිය සම්බන්ධයෙන් රසදිය ඉන්ධනයේ බවට පත් කරමින් මම එන්ජින් එකක් හදලා තිනවා. මේ නොබෙල් ත්‍යාගයේ සඳහා මම ඉදිරිපත් කරලා තිනවා. යුරෝපා නවනපින් කොමිෂන් දැනට මේක සම්මුඛ පරීක්ෂණ තුනකට පැමිණලා ඒ සම්මුඛ පරීක්ෂණ තුනම සාර්ථකයි. එතකොට එහින් 170ක පමණ මුඩුක් මට පරිත්‍යාගයක් ඉදිරි දීලා තිනවා. මේ ඉදිරියේ මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හා ලංකාවේ කසලපති චක්‍රීකරණ යන්ත්‍රයේ ජනාධිපතිවරු දෙදෙනෙක් බලලා තිනවා. දෙදෙනාම හොඳයි කියලා තිනවා. ඒකට හිතුව විශේෂ බාර ඇමතිවරයා කැබිනට් අනුමැතිය ලබාගෙන තිනවා. හා නවනිපුම් සම්බන්ධව රටේ තියෙන ආයතන මේ සම්බන්ධ දැඩිව මුදල් යොදන්න බලාපොරොත්තුෙන් හිටියා. හා මේ මේ සීරුම් පළාත් පාලන ආයතන වල දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රායෝගික මට්ටමේ තියෙන අවස්ථාවේදී තමයි මේ සීරු දෙනා බලලා තින්නේ. අපි දන්නවා දැන් මහනුවර නගරයේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ කසල සම්බන්ධ ව්‍යාපෘති වලට එක එක මුදල් වියදම් කරලා තිනවා. සීරුම පළාත් පාලන ආයතන එහෙමයි. ඒ කියන්නේ දැන් ව්‍යාපෘති වර්තාවට තමයි මුදල් දීලා තින්නේ. දැන් මේක ප්‍රායෝගිකව වැඩ කරද්දි තාම මේ අපි ගොළු වෙලා ඉන්න මොකක්ද කියන්න දන්නේ නැහැ. මට මිය යෑමේදී මගේ හෘද සාක්ෂියත් එක්ක මේ 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 මනුෂ්‍යත්මයක් ලැබුව එකෙන් මහා කුසලයක් කරගෙන මේ බලාපොරොත්තුවක් තියෙනවා. යම් කිසි මිනිසියෙක් කිසියම් දෙයක් සම්බන්ධ තීරණ ගන්න ඒ මිනිස්යාට තියෙන පරිචයයත් එක්ක ඉතින් ඒකට යම් කිසි දෙනෙක් දෙයක් කරා හෝ නොකරා කියලා අපි ඒක නා එක්ක මේ අමනාප විය යුතු නෑ. ඒ ආ ඒ ආගේ දැක්මහා එයාට අනික් මිනිස්සුන්ට කරන්න තියෙන මේ ෘජිකත්වය මත තමයි ඒක ඔහු තීරණය කරන්නේ. ඉතින් මට තියෙන මෙච්චරයි 225 මම පොරොන්දුවක් කරන පුතුමාගේ මාළි නාලිකාව කරා මේ වසර ඉක්ම යද්දී පාර්ලිමේන්තුවේ ඉන්න 225 පේටන් 225ක් ලංකාවේ දැඩි ආර්ථික වෙනසක් කරන්න පුළුවන් නිර්මාණ 225ක් එලි දක්වන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා සිළු ශ්‍රී ලංකාවේ කියන බලාපොරොත්තු මු අපිට සම්පතක් විකුම් සම්පත් දියුල් ගස් තැන්න කියලා කියන්නේ සැබවින්ම රටට සම්පතක්. ඉතින් අද ඔහු මේ අලුත් ජංගම විදුලි ජංගම වීමෝල අපිට නිෂ්පාදන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරා. අර පෙරකී නිෂ්පාදන වලට වෙච්ච දේ මේ නිර්මාණයට නොවේවා කියලා අපේ ලක්බිම තව එක දෙයක් මත සමායන ඔබ අදකරාට මේ දැන් ඇත්තටම අපි දන්නවා මං ඉස්සලා කිව්වා වගේ දැනට අපි හිතමුකෝ මේ පාසල් අධ්‍යාපනය තුල අපි දන්නා විශේෂිත නම් කරන ලද වෘත්ති පහකට තමයි මිනිස්සු හුරු කරන්නේ. නමුත් අපි හිතමුකෝ මේ තමන්ගේ සාංශාරික වශයෙන් ගෙනාවු කුසලතාවයත් එක්ක පොඩි පැයක විතර කාලයක් මහන්සි වුණොත් වසර ගානක ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් කුසලයක් තමන් ලාව දෙද්දී වසර ගානක් දුක් විඳිනා වෙනත් රැකියාවක නිලලා මේ සිතවිල්ල කාට හරි මං කියන දේ අවබෝධ වෙනවා නම් තමන් සාංශාරික වශයෙන් කරලා දෙන කුසල කර්මයේ කුසලතාවයේ මොකක්ද ඒ අනුව තමන්ට නියලිය යුතු මේ කාර්ය කුමක්ද කියලා හා ඒ සම්බන්ධයෙන් අදාළ නවනිපෙමු හා මේ ඒකට දායක වෙන්න මට පුළුවන් කියලා සියලුම ශ්‍රී ලංකිකයන්ට ජාති වශයෙන් වෙන් වෙන්නේ නැතුව ආගම් වශයෙන් වෙන්නේ නැතුව සියලුම දෙනා එන්න ඒ අවශ්‍ය කෙනාට අවශ්‍ය මෙවලම මම යාන්ත්‍රිකව නිර්මාණය කරලා දෙන්න කිසිදු මුදලක් අය කරන්නේ නැතුව කර දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා ඔබේ නාලිකාවහරා කියන්න බලාපොරොත්තු. තවත් ප්‍රශ්නයක් තියෙනවා විකුම්. ඔබ කිව්ව දේ අනුව අලුත් නව නිර්මාණකාරයින්ට ඔබ උප
උපදෙස් දෙන්න, ඒ වගේම සහයෝගය දෙන්න කැමතිද? ඇත්තටම කැමතියි. හා මම ගොඩක් නානිපෙම ඔබගේ දර මම සිද්ධ කරන් යනවා. හා ඒ යකඩවල අපි දන්නවා අපි තමුගේ ග්‍රාමීය යම් කෙනෙකුට මට වගේ සමහර යකඩ ටිකක් ගන්න බැරි වෙන්න පුළුවන් නිර්මාණය කරන්න. සිතුවිල්ල තියෙනවා නම් එන්න මට අවශ්‍ය උපකරණ හා මගෙත් ඒ වැඩ කරන අපේ සහෝදරවරු ටික ඉන්නවා. ඔවුන්ගේ දායකත්වයෙන් ලබා දීලා වෙල්ඩින් කරන දේවල්, කපන කොටන දේවල් ඒ අවශ්‍ය මුද්‍රව්‍ය දීලා ඒ නිර්මාණයක් බවට පත් කරන්න මට දායක වෙන්න පුළුවන් කියලා ඉතා සතුටින් කියන්න කැමතියි. හොඳයි විකුම්, යහපත් සිතුවිලි හැමදාමත් වාසනාව ගේනවා. ඒ වගේම ඔබටත් රටටත් වාසනාවන්ත නිෂ්පාදනයක් යන්ත්‍රයක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරන අතරේ ඔබට උදව් කරන පිරිසකුත් අපි ඉදිරියේ ඉන්නවා. ඒ ඇත්තටම ඔවුන්ගේ විශේෂයෙන්ම හඳුන්වා දෙන්න ඕන. ඔවුන් නිසා තමයි මම මේ දෙවන්ත ගමනක් යන්නේ. ඔවුන් දිවර යන බලා ඇත්තටම මේ 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 සම්බන්ධයෙන් මහන්සි වෙනවා. කෙටියෙන් කියන්නේ ඇත්තටම මෙයා තමයි වෙල්ඩින් වලින් දායක වෙන්නේ. මම කසලපති චක්‍රීන් අන්දේ අවශ්‍යයි මෙතුමා මේ මේ පිරිසම හඳුන්වා දුන්නා. මේ නමින් සංජීව මේ මම සරත් මාමා කියලා කියන්නේ. ඇත්තටම රියජිරු දාවනේ කටයුතු වල හා මේ ඔය එන්ජින් රිපයර් කිරීම වගේ කටයුතු වල දායක වෙනවා. ඒක සරත් මාමා යාගේ නම. මේ මගේ රම්යා කියලා මගේ හිතවතෙක් ඉන්න යාගේ පුතෙක් මෙයා. ඉතින් එයා වෙල්ඩින් වැඩ කටයුතු වලට දායක වෙනවා. මෙයත් ඇත්තටම මගේ යාළුවෙක්ගේ පුතෙක් ක්‍රිෂ්ණා කියලා මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ පුතෙක් තමයි මෙයත් මේ මේ වෙල්ඩින් වැඩ කටයුතු දායක වෙනවා. මේ මගේ අක්කගේ පුතා එයාගේ එයත් මේ පේන්ට් වැඩ කටයුතු අද දේවල් වලට දායක වෙනවා. මේ අපි සියලු දෙනාගේ තවත් කීප දෙනෙක් ඉන්නවා. අද ඇත්තටම මෙතන පැමිණිලා නැහැ. ඒ සියලු දෙනාගේ දායකත්වයට තමයි මේ නිර්මාණයක් බවට පත් වෙන්නේ. හොඳයි විකුම්, ඔබට තව තවත් මේ වගේ නව නිෂ්පාදන කරන්න නොමද ශක්තිය ධෛර්යය හැමෝගෙම ලැබෙනවා කියලා අපි දන්නවා. ඒ අයටත් ඔබටත් අපි ස්තුතිවන්ත වෙනවා අද අපිට මේ නිෂ්පාදනය පිළිබඳ හඳුන්වා දුන්නාට. ඇත්තටම අපිට මේ එක වැඩසටහනක් නෙවෙයි, වැඩසටහන 100,000 ගණනක් ඔබ තුල තියෙනවා. අපි ඉදිරියේදී ඔබ හමු වෙනවා විකුම් සමග, විකුම් සම්පත්ගේ මේ නව නිෂ්පාදනත් එක්ක ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ නිෂ්පාදන පිළිබඳව දැනගන්න, ඒ වගේම ඔහුගේ සහාය ලබා ගන්න දුරකථන අංකය අපිට විකුම් මතක් කරන්න. අතන දුරකථන අංකය 076-99-7079. හොඳයි විකුම, වැඩසටහන අවසන් කරන්නට කලින් අපි ඔබට මතක් කරනවා මේ වගේ අලුත් අලුත් දේවල් රටට ලෝකයට හඳුන්වා දෙන්නට අපේ ලක්බිම YouTube චැනලය ඔබ තාමත් subscribe කරේ නැතිනම් අදම ඒ කටයුතුට දායක වන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ හොඳ වින්ම නරක ගුණදොස් සියල්ලම අපිට යෝජනා කරන්න, අපේ සියල්ලත් සමග අලුත්තාවෙන් යුත් නවතාවෙන් යුත් වැඩසටහන් පෙළක් ඉදිරියේ දිගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මොනවද ඔබට කියන්නේ? ඇත්තටම මම සීලම මාධ්‍ය ඉස්සරහදී මේ කසලපති චක්‍රියන් රේහා අනික් නවනිපියම් හඳුනා දෙදී මම කියන විශේෂ දෙයක් තමයි මේ නව නිර්මාණ ලෝකෙට ගියේ හෙළුව යතින් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මුදල් සම්බන්ධව හෝ විදේශීය කිසිදු දවසක මේ ගලාගෙන එන නිර්මාණ කිසිදු දවසක මුදල් අවලෙවි කරන්නේ නැහැ කියලා ශ්‍රී ලාංකික සීලු දෙනාට මම තව වගකීම් කියන්න බලාපොරොත්තු වෙයි. අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. කොච්චර කතා කර හිටියත් අපි නිෂ්පාදන ආර්ථිකයකට ගියොත් විතරයි මේ ආර්ථික ප්‍රශ්නෙ ඇත්තටම ගොඩ එන්න පුළුවන්. අපිටත් ඇත්තටම මේ ස්වාධීනව නැගිටින්න පුළුවන් ශ්‍රී ලාංකික විදියට අපි නිෂ්පාදන ආර්ථිකයකට ගියොත් විතරයි. අන්න ඒ තමයි මට කියන්න තියෙන බලාපොරොත්තු. හා මේ කිසිම විදේශයකට අලෙවි කරන්නේ නැහැ මේ කිසිදු සංකල්පයක් කියන එක සියලු ශ්‍රී ලාංකිකයට මම තරයි පොරොන්දු වෙනවා. හා ලක්බිම ඔබලා ඇත්තටම කුරුණෑගල ප්‍රදේශයේ ඉඳලා මේට මගේ ඉතින් මේ අවස්ථාව දෙකදිම ආවා. ඒ අවස්ථාව දෙකදිම ඇත්තටම පැමිණීම පිළිබඳව ඉතා දැඩිසේ ස්තුතිවන්ත වෙනවා. හා මේ අපි පිනක් අත්තේ වහා කියලත් ඇත්තටම ප්‍රාර්ථනා කරනවා මේ මෙහි පැමිණීම සම්බන්ධව. ඔබේ සේලු බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්, අපි ආයි දවසක මේ වගේම අලුත් වැඩසටහනකින් හමු වෙමු. විකුම් සම්පත් නිවගස්තැනට ආයිබෝන් කියන අතරේ අපි ඔබෙන් සමු ගන්නවා. ආයි දවසක මේ වගේ වැඩසටහනකින් අපි හමු වෙමු. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.